good bad ugly අද දවසේ පළවෙනි කොටස මැටිවර්ණේට තව දින 16යි තමන්ගේ අපේක්ෂකයා දිනවන සටනේ හැමදෙනාම නමුත් මැටිවර්ණ සටනේ තාමත් ඉදිරියෙන් සිටින්නේ සජී පුතත් මගේ මල්ලිත් පමණයි මැතිතුමනි ඔබතුමා ප්‍රකාශ කළා සජී පුතා සභාපතිතුමනි පස්සේ ඔබතුමාව තමයි නැවතත් ප්‍රධාන විධායක නිලධාරී තනතුර පත් කරන්න කියලා ඒක ස්ථිරද අපෝ ඒක ස්ථිරයි definitely සජී පුතාට මාව නැතුව වැඩ කරන්න බෑ අනික මාව අයින් කරන්න මම මොන වරදක් කරලාද මිස්ටර් සිඩ්නි ඔහේගේ මණ්ඩලය අය දැන් ඔහෙට කැමති නෑ උඩින් hina වෙලා හිටියට යටින් ඔහේගේ වැරදි කියනවා මටත් කියන්න තියෙන මේ ටිකම තමයි මගෙත් එක්කත් කට්ටිය කිව්වා මෙයාව CEO කමින් අයින් කළේ නැත්නම් හොඳ නාඩගමක් නටනවා කියලා මාව අයින් කරන්න නම් ටිකක් වෙලා යයි අවුරුදු 25ක් කල්ලන් හිටිය එක තව අවුරුදු 10ක් 15ක් අල්ලගෙන ඉන්න එක very simple සජී පුතාගේ හැටි තාම දන්නේ නැතුව වගේ මෙයා කතා කරන්නේ සජී පුතාගේ තාත්තගේ හැටි දන්නවනේ පුතත් තාත්තා වගේමයි අතට ගත්තාම තමයි තොইলේ පටන් ගන්න මොකද මෙතුමනේ මේ කතාවේ තේරුම සජී පුතාගේ තාත්තා සභාපති තරඟයට ඇවිල්ලා කිව්වා CEO කරන්නේ මහවැලිය සංවර්ධනය කරපු ගාමිණී මහත්තයා හරි මහපොළ ඇති කරපු ලලි මහත්තයා හරි කියලා අන්තිමට කවුද CEO කලේ ඩිංගිරිවන්න මහත්තයා ඇත්තටම එතුම එහෙම කළා නේද ආ දැන්ද මතක් වුනේ සජී පුතා තාත්තා කළ දේ මටත් කරයිද මිස්ටර් සිඩ්නි අපි දන්නේ මේ පාර මට බෑ ඔය බේරගන්න මිස්ටර් සිඩ්නි සජී පුතා ඔයගොල්ලොත් එක්ක හුඟක් යාළුයි නේද බැරිද කතා කරලා මට පොඩි සපෝට් එකක් අරන් දෙන්න මැතිතුමනි අපිත් එක්ක හැමෝම යාළුයි නමුත් අපි අනවශ්‍ය උදව් ඉල්ලන්නේ ඒකත් එහෙමද මම පවු නේද මිස්ටර් සිඩ්නි මැතිතුමනි සජී පුතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද මහනුවරදී ප්‍රකාශයට පත් කරා ඔබේ ප්‍රතිපත්තිත් සමග එකඟද එකඟ නොවී පුළුවන්ද කිව්වෙන් පස්සේ ඒ දෙන පොරොන්දු හොඳ පොරොන්දු හැබැයි අද ඔය කිව්ව සමහර දේවල් කියනකම් මම දන්නේ දන්නේ කියන්නේ කොහමද ඔබතුමානේ තාම මණ්ඩලේ ලොක්කා මමත් හිතාගෙන ඉන්නේ එහෙමයි මේ දවස් දෙකකට ඉස්සෙල්ලා මීටින් එකක පොරොන්දු දීගෙන ගියා කටවරද්ද ගන්නේ කියලා මම දෙපාරක් ඇඟිල්ලෙන් එන්න නවත්ත ගන්න කියලා කොහෙද එයා හිතුවා තව පොරොන්දු වැඩි කරන්න කිව්වා කියලා ඊට පස්සේ දුන්න පොරොන්දු දීමනාවක් මිස්ටර් සිඩ්නි මගේ ඇඟ හීතල වෙලා ගියා සජී පුතාගෙන් ඇඟ හීතල වෙන පොරොන්දු එතකොට මගේ මල්ලිගේ පොරොන්දු ඇඟ වෙවුල නෙව්වා අපෝ මතක් වෙනකොටත් වෙවුලනවා මැකොතුමා මේ දවස්වල කරන ප්‍රකාශ ඉතාමත් වැදගත් මැතිවර නීතිවලට අදාළව එතුමා කරන ප්‍රකාශ වලින් එතුමා උත්සාහ කරන්නේ සාමකාමී සාධාරණ මැතිවරණයක් පවත්වන්න අපි බලමු මැකොතුමාගේ අද පණිවිඩය. බොහොම ස්තුතියි good bad ugly. මගේ නියතමානී ප්‍රකාශ ජනතාවට නැවත නැවත දැනුම් දීම පිළිබඳව. ඔන්න මගේ මාධ්‍යංශය තවත් කේලමක් මට කිව්වා. මොකද්ද? පෞද්ගලික බස් රථවලත්, තීරෝද රථවලත් අපේක්ෂකින්ගේ පෝස්ටර් ස්ටිකර් ප්‍රදර්ශනය කරනවා කියලා. බස් රථ ඇතුලේ එළියේ ඒවා ගහන්න බෑ. ඒක මගේ නීතිය. පෞද්ගලික බස් රථ ඇතුලේ අඬලා දොඩලා වැළපෙන ගීත. නිදුකින් නිනුමැන මට වඩා කල් මගේ පණත් අරගෙන ඔයා. ඒ වගේ ගීත ඕන තරම් දාගන්න. හැබැයි පණ යන්නේ බස් ඇතුලේ පෝස්ටර් ගහලා කුදලගෙන ගිය වෙලාවට. තීරෝද රථවල ස්ටිකර් ගහන්න බෑ. හැබැයි ඔය සාමාන්‍ය විදියට පිටිපස්සේ ගහලා තියෙන සංගවන්නේපා ආසරැල් දල්වන්න එපා ගෙනිදැල් හිතන්න බෑහිත කීරි ගෑනවා ඔය සුදු මූුණු මතක් වී වගේවා වෙනද වගේ ති බඩකමක් නෑ ඒ වඩා අපිත්තාසයි දැන් ත්‍රීවිල් පුතාලට තේරෙනවානේ මංගේන දේවල් පාර වෙට්ටු දාලා ගියාට මේ මැකෝඩ වෙට්ටු දාන්න අමාරුයි මගේ ගම අම්බලංගොඩ දැන් පැහැදිලිනේ මම කියන දේ අහන්න ඇව්ව නැත්තං රෑගෑම පොලිසියෙන් දවල් කෑම උසාවියෙන් මැකොතුමා ඒ දීපු පණිවිඩයේ වැදගත්. මොකද පෞද්ගලික බස් සංගම් ප්‍රසිද්ධියේ ප්‍රධාන අපේක්ෂකීන්ට සහය පළ කරනවා. නිලධාරීන් වේදිකාවලටත් එනවා. ඒගොල්ලොන්ට ඒගොල්ලොන්ගේ දේශපාලන මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. ඒ වුණාට ගරු මැකොතුමා කියන්නේ නීති අනුව එහෙම බෑ කියලා. මැකොතුමා කියන්නේ බස් ඇතුලේ බෑ. මගීන්ට සුවපහසු ලෙස ගමනාන්තය දක්වා යන්න තියෙන ඕන කියලා. මේ ඔයාට සුවපහසු ලෙස යන්න අලුත් වෙඩි වදින්න ඇති වාහන දෙකකුත් හම්බුණා නේද? ඒකේ ගාන කීයද? මම නිකන් ඕව ගන්නෑ. ව්‍යවස්ථාවේ තියෙනවා විශ්‍රාම ගිහම ඒවා දෙන්න ඕන කියලා. දෙනකොට කවුද ගන්න ඇත්තේ? ආ ඇත්තට ඔයා ඒකද ට්විටර් එකේ දැම්මේ? විශ්‍රාම සුවයට වඩා ශක්තිය දේශපාලනය කරන එක සුවයි කියලා. දැම්මම කියන්නේ ඔයාට අවශ්‍ය සුවපහසු පුටුව. මට පුළුවන් මෙයත් එක්ක කතා කරලා ඒ ගැන වැඩපිළිවෙලක් සකස් කරන්න.
කවුරුත් සකස් කරන වැඩපිළිවෙල වලට මම වැඩ කරන්නේ. මගේ වැඩපිළිවෙල මම හදාගත්ත සාර්ථක වැඩපිළිවෙල. ඒක මගේ ප්‍රතිපත්තිය. 2015 වාකියු ප්‍රතිපත්ති ප්‍රකාශය වත් තිබෙන්නේ නෑනේ. ඕක සුළු දෙයක්. කවුරු හරි ඇහුවොතින් කියන්න ජනතාවගේ ඉල්ලීම් පරිදි නැවතත් තව තීරණ වෙනවයි කියලා. බොරුව වුණත් හිතට දැනෙන විදියට කියන්න ඕන. ඔයා කියනෝ නම් හරි ඉති. සිඩ්නි මහත්තයා, ගිය සුමානේ මම කිව්ව සින්දුවට සෑහෙන ප්‍රතිචාර තිබ්බා. හුඟ දෙනෙක් ඇහුවා CD පටියක් කරන්න බැරිද කියලා. මිස්ටර් සිඩ්නි, එකම වේදිකාවේ තරු දෙකක් ඉන්න බෑ. කමක් නෑ මැතිතුමනි, එතුමාගේ ඉල්ලීමනේ, එතුමාගේ කැමැත්තනේ, අපි ඉඩ දෙමු. කියනවා කියනවා, ගායකයනම් කියනවාකෝ. හරි කියමු. 1, 2, 3. පියාපත් සලා මම ඔබ සොයා ඉමිරයි, නවාතැන මගේ ඔබේ හද තුලයි සොඳුරී. පියාපත් සලා මම ඔබ සොයා ඉමිරයි, නවාතැන මගේ ඔබේ හද තුලයි සොඳුරී. හොඳයි, හෙටත් සවස 6:55ට හමුවෙමු. Good, bad, ugly. කලින් කිව්වේ යන්නේවා, දැන් කියනවා පියාපත්සලා අපව එනවලු. නේවන්ද හේ.